තෙරුවන් සරණයි ආයුබෝවන් දහම් පාසල් කෙටි සටහන් නවේ ශ්‍රේණිය හත්වෙනි පාඩම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මෙම සියලු සාකච්ඡාවන් ඔබට නරඹන්නට අධ්‍යයනය කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් අපේ නාලිකාවෙන් බොහෝ දහම් අධ්‍යාපනික සේවාවන් සිදු කරන බව මේ නාලිකාව සමග සම්බන්ධ වෙලා සිටින ඔබ මේ වෙද්දි දන්නවා. එහෙම සම්බන්ධ වෙලා නැති කෙනෙක් නම් ඔබට මෙන්න මේ විදිහට අපගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන්. YouTube එකට ගිහිල්ලා පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට ටයිප් කරලා ඔබට සර්ච් කළාට පස්සේ මෙන්න මේ විදිහේ ලාංඡනයක් එක්ක පිරිවෙන දහම් පාසල කියලා බලා ගන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල කියලා ඒ නාලිකාව ඔබට දැක ගන්නට ලැබුණට පස්සේ යටින් තියෙනවා හෝම්, වීඩියෝස්, ප්ලේලිස්ට් ඔය විදිහට වචන පෝලිමක්ම තියෙනවා. අන්න ඒ වචන පෙළේ මෙන්න මේ වීඩියෝස් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබට අපේ නාලිකාවට එකතු කරලා තියෙන සියලුම පාඩම් මේ විදිහට නරඹන්නට, අධ්‍යයනය කරන්නට, ඩවුන්ලෝඩ් කරගෙන අධ්‍යයනය කරන්නට ඒ විදිහට පුළුවන්කම හැකියාව තියෙනවා. හොඳයි. අපි බලමු අද දවසේදී නවයේ ශ්‍රේණී හත්වෙනි පාඩම මොකක්ද කියලා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. අට ශ්‍රේණියේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන කතා කරනවා. හත ශ්‍රේණියේදී දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කරනවා. නවයේ ශ්‍රේණී හත්වෙනි පාඩම විදිහට කතා කරන්නට ඉගෙන ගන්නට තියෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුවේ පුතේ අපි හත ශ්‍රේණියේ අට ශ්‍රේණියේදී ඉගෙන ගත්ත විදිහට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර තුනක තෘෂ්ණාවක් තියෙනවා. අන්නේ තෘෂ්ණාව නැති කරන එක අපි බලමු. පාඩමේ මුලින් සඳහන් වෙන කාරණාත් විභාගයට එහෙම වැදගත් වෙන නිසා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළේ කවදද කියන එක සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒකට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් තමයි පළවෙනියටම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඒ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ තුන්වෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. එහෙමනම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළේ කවදද කියලා අපිට තේරුම් අරගෙන ඉන්නට වෙනවා. ඇසළ පෝය දවසේ බරණැස් නුවර ඉසිපතනාරාමේදී පස්වග තාපසවරුන්ට තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම දෙවනි අංකය බලන්න. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. පස්වග තාපසවරුන්ට තමයි දේශනා කළේ. එහෙනම් අපින් ඇහුවොත් ප්‍රශ්නයක්, බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රථමයෙන්ම දේශනා කළේ කාටද කියලා? පස්වග තාපසවරුන්ට. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඇතුළත් ප්‍රධානම ඉගැන්වීමක් තමයි දුවේ පුතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ. ඔන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙතනදීත් අපි නැවත වතාවක් බලමු. දුක්ඛ ආර්ය සත්‍ය, දුක පිළිබඳ උතුම් සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක ඇතිවීමේ හේතුව පිළිබඳ උතුම් වූ සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, අපි දැන් කතා කරන්නට සූදානම් වෙන තුන්වෙනි ආර්ය සත්‍ය, දුක නැති කිරීම පිළිබඳ වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය, හතරවෙනි ආර්ය සත්‍ය. හොඳයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ තණ්හාව නැති කිරීම. තණ්හාව නැති කිරීම. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අපි ඉගෙන ගත්තා අටේ පන්තියේදී තණ්හාවේ ආකාර තුන. මේ කියන ආකාර තුනකින් දැක්වෙන තණ්හාව දුරු කිරීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දුක් නිරුද්ධ වෙන්නේ එතකොට. තණ්හාව තියෙනකොට තමයි සසර දුක ඇති වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුවක් සහ ප්‍රත්‍යක් නිසා, තණ්හාව නිසා ඇතිවෙච්ච සියලුම දුක් තණ්හාව නැති කළාම දුරු වෙනවා. යම්කිසි හේතුවක් නිසා යමක් හටගත්තා නම් ඒ හේතුව නැති කළාම ඒ දේ දුක් නැති කරන්නට පුළුවන් කියලා ඒ පාඩයෙන් කියලා දෙන්නේ. හේතුවෙන් හටගත් දේ හේතුව නැතිවීමෙන් නැතිවේ. තණ්හාව නිසා දුක් ඇති වුණා. එහෙනම් දුක් ඇති වෙන්න හේතුව වෙච්ච තණ්හාව නැති කළාම දුක් නැති වෙනවා. තණ්හාව හේතු කොටගෙන දුක හට ගන්නවා.
තණ්හාව හේතු කොටගෙන දුක හට ගන්නවා. තණ්හාව දුරු කිරීමෙන් දුක නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං තණ්හාව හේතු කරගෙන දුක ඇති වුණා. හේතු භංගා නිරුජ්ජති තණ්හාව දුරු කළා දුක නැති වුණා. දම්සක් පැවතුම් සූත්‍රයේ දුක්ඛ නිරෝධයේ හෙවත් දුකින් මිදීම විස්තර වන වචන කිහිපයක් තියෙනවා. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හාව ඉතිරි නොවනසේ නැති කිරීම තණ්හාව ඉතිරි නොවනසේ දුරු කිරීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඡාගෝ තණ්හාව දුරු කිරීම ත්‍යාගය. පටිනිස්සග්ගෝ තණ්හාව බැහැර කිරීම. මුද්ධි තණ්හාවෙන් මිදීම. අනාලයෝ තණ්හාව පිළිබඳ ඇල්මක් නොවීම. මොනවද දුක්ඛ නිරෝධය කියන්නේ? මෙන්න මේවට. තණ්හාය අශේෂ විරාග නිරෝධ. තණ්හාව ඉතිරි නොවන විදිහට නැති කරන එකට. ඡාගෝ තණ්හාව දුරු කිරීම එහෙම නැත්නම් ත්‍යාගශීලී බව. පටිනිස්සග්ගෝ තණ්හාව බැහැර කිරීම. මුත්‍ති තණ්හාවෙන් මිදීම. අනාලයෝ තණ්හාව පිළිබඳ ඇල්මක් නොවීම කියන ලක්ෂණ ටික. මේ ටික නම් කීප වතාවක් කියලා තමයි මතක තියාගන්න වෙන්නේ. එකවරම මතක හිටින එකක් නැහැ. හරි. ඊළඟට 10 වෙනි අංකය. සම්පත් අධික පුද්ගලයා තණ්හාව නිසා දුක් වේදනාවට පත්වෙන ආකාර මොනවද? තම ධනය සොර සතුරන් ගැනීම නිසා දුකට පත්වෙනවා. ස්වභාවික විපත්වලට පත්වීම නිසා දුකට පත්වෙනවා. ධනේ විනාශ වෙනකොට දුකට පත්වෙනවා. ඔය විදිහට අධික විදිහට තණ්හාවෙන් ඉන්න පුද්ගලයා තමන්ගේ ධනය ඒ දේවල් හැම එකක්ම විනාශ වෙනකොට හරිම දුකකට තමයි පත් වෙන්නේ. ඉතින් ඒ තණ්හාව නිසා තමයි එහෙනම් මේ පුද්ගලයාට ඒ විදිහේ දුකක් ඇති වෙලා තියෙන්නේ. 11 වෙනි අංකය. අප සැනසීමක් ලබා ගැනීමට කළ යුත්තේ ආසාව අඩු කරගන්න එක. ආසාව වැඩි වෙන තරමට අපිට පුදුම තරම් දුකක් තමයි හිතට දැනෙන්නේ. දුකට හේතු වන තෘෂ්ණාව දුරු කිරීම සැනසීමට හේතු වෙන බව පැහැදිලි වෙන නිදසුණක් තියෙනවා පාඩමේ. අමිල කියලා පුද්ගලයෙක් හිටියා. අමිල තමයි පුද්ගලයා. ඉතින් මේ අමිල නිවසේ සුරතලේට බලු පැටියෙක් ඇති කිරීම සිද්ධ කළා. ආදරයෙන් රැක බලාගත්ත. හරිම ආදරේ මේ බලු පැටියට. කාලයක් ගත වෙනකොට මේ සුරතලාට මේ සුනක පැටියට කුෂ්ඨ රෝගයක් හැදිලා ලොම් හැලිලා අවලස්සන වෙලා ගියා. ඉතින් අමිල මුලදී දැඩි ලෙස දුකටපත් වුණා. ලෙඩක් හැදිලා ඒ විදිහට අවලස්සන වෙලා ලෙඩ වෙලා ඉන්නකොට පස්සේ සුරතලා පිළිබඳව අධික ආසාව මේ අමිල කියන පුද්ගලයා දුරු කරනවා. ඔහුට පැවති දුක ඇති නොවීම. ඊට පස්සේ අමිල අර බලු පැටියට තිබුණු ආසාව ටිකක් අඩු කළාට පස්සේ අඩු කරගත්තට පස්සේ ඇත්තටම අමිලගේ හිතේ තිබුණු පීඩාජනක තත්ත්වය දුක්සහගත තත්ත්වය නැති වුණා. ඉන්ද්‍රිය හා අරමුණු ගැටීමෙන් තණ්හාව ඇති වෙන ආකාරය. ඇසෙන් රූප තණ්හාව ඇති වෙනවා. රූප පිළිබඳව ආසාව. කනෙන් ශබ්ද පිළිබඳව ආසාවක් නැති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ පිළිබඳ ආසාවක්. දිවෙන් රස පිළිබඳ තණ්හාවක්. ශරීරයෙන් මොකද්ද වෙන්නේ? ශරීරයෙන් ස්පර්ශ තණ්හාව ඇති වෙනවා. ස්පර්ශ තණ්හාව ඇති වෙනවා. තණ්හාව දුරු කිරීමෙන් ලබන සුවය දුක්ඛ නිරෝධේ නිර්වාණය නම් වේ. ඔන්න තණ්හාව දුරු කිරීමෙන් ලබන තත්ත්වයට කියනවා දුක්ඛ නිරෝධය කියලා. එහෙනම් දුකට හේතු වෙච්ච තණ්හාව දුරු කිරීම තමයි, තණ්හාවෙන් සම්පූර්ණ දුරු වීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධයේ ස්වභාවයන් මොනවද? රාගක්ඛය රාගය නැතිවීම, දෝසක්ඛය ද්වේෂය නැතිවීම, මෝහක්ඛය මෝහය නැතිවීම. රාග දෝෂ සහ මෝහ කියන තත්වයන්ගෙන් දුරු වෙන එකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. රාගය නැති කරනවා, ද්වේෂය නැති වුණාම, මෝහය නැති වුණාම එතනදී දුක්ඛ නිරෝධයට පත් වෙනවා. දුක් නිරුද්ධ වෙනවා. තණ්හාව සහ මුලින්ම දුරු කිරීමෙන් ලැබෙන දුක්ඛ නිරෝධයෙහිවත් නිවන ලෝකෝත්තර වූ පරම සුවය විදිහට තමයි බුදුදහමේ උගන්වන්නේ. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි උතුම්ම සුවය සැපත විදිහට දක්වලා තියෙන්නේ. හොඳයි. අපි ඒ කතා කරපු කරුණු ටික මම හිතෙන හැටියට හැමදෙනාටම හොඳට තේරුම් යන්නට ඇති. එහෙම නොතේරෙච්ච තැනක් තියෙනවා නම් ආයත් වතාවක් බලන්න, තව ටිකක් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින්
මේ තණ්හාව සහ මුලින්ම නැති කිරීම සම්බන්ධයෙන්. ගාථා ධර්මයක් තියෙනවා පුහුණුවට කියන කොටසේ පාඩමේ. යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුන. මුල හොඳට ඇති කල කැපූ ගස් ලියලනසේ. මුල හොඳට ඇති කල යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ. හොඳට මුල් ගිහිල්ලා තියෙන ගහක මුල උපද්‍රවයකින් තොරව මුල විනාශ නොකර තියෙනකොට චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති කැපූ ගස් ලියන ලනසේ. චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති කැපුවත් චින්නෝපි කැපුවත් රුක්ඛෝ ඒ ගස පුනරේව නැවතත් රූහති වැඩෙනවා. ඒවම්පි ඒ වගේම තණ්හානුසයේ අනුහතේ තණ්හාව නැමති අනුසය කෙලෙස් අනුහතේ දුරු නොකල කල්හි නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං දුක්ඛං ඉදං දුක්ඛං පුනප්පුනං නිබ්බත්තති. මේ දුක නැවත නැවත ඇතිවෙනවා, නැවත නැවත හටගන්නවා. දුරු නොකල විට ආසා ඒවම්පි තණ්හානුසය අනුහතේ තණ්හාව දුරු නොකල කල්හි ඇතිවේ යලිත් ඒ දුක දුක නැවතත් ඇතිවෙනවා කියලා සඳහන් කරනවා. ලස්සන කවියක් තවත් කවියක් තියෙනවා. ඇතිතෙක් ආසාව අපවෙත දුක එනවා, එය නැති කළොත් සැනසුම වෙත ලං වෙනවා. සව් කෙලෙසුන් නසා නිවනින් සැනසෙනවා. සිව්සස් දාහමේ එය මැනවින් පැවසෙනවා. ඔය විදිහට සඳහන් කරනවා. ඇතීතේ ආසාව අපවෙත දුක එනවා. ආසාව තියෙන තාක්කල් අපිට දුක් විඳින්නට වෙනවා. දුක් ඇති වෙනවා අපේ හිතේ. එය නැති කළොත් සැනසුම වෙත ලං වෙනවා. ආසාව දුරු කළොත් නැති කළොත් අපේ හිත සැනසීම කරා ළඟා වෙනවා, ගමන් කරනවා. සව් කෙලසුන් නසා සියලුම කෙලෙස්. සව් කියලා කියන්නේ සියලු කියන. කෙලසුන් නසා නිවනින් සැනසෙනවා. නිවනින් සැනසීම ලබා ගන්නවා. සිව්සස් දහම එය මැනවින් පැවසෙනවා. සිව්සස් දහම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල ඒ ගැන මනාව ප්‍රකාශ වෙලා තියෙනවා. හොඳයි. අපි මේ කතා කළේ 9 ශ්‍රේණී 7 පාඩම. ඊළඟ පාඩමත් අපි ඉක්මනින්ම කතා කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දුක්ඛ නිරෝධාරි සත්‍ය පිළිබඳවයි කතා කළේ 9 ශ්‍රේණියේ 7 පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ සියලු සාකච්ඡාවන් ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඉතින් එහෙමනම් අපි ඊළඟ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා. දුවේ පුතේ ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි.